अब मल रेन कटस्त वडा अडु भूम कुंच कोटसा देश ना करवागने धर्म गौरव पेरदरी करगने देश नागत धर्म श्रवणे करांडे इसे धर्म श्रवणे क्रीमें लबिन अववाद अनुशासना तम तमंगे जीवित बलते एकतु करगने वडात निवरदि मिलव जीवित सकस करगांडा निवरदि उन मिलव जीवित तुलिंग सुगति गामी उ परलो आयति भवे किं सनसीमे उतुम प्रार्थनावत एतुवाई मे धर्म श्रवणे करंद सूदानं मेन पिनतने अद धर्मदेशनावे मातृकावे हटियेट मम यदागंड कल्पना कले त्रिपिटके जातक पाली संधांवन मुगपक्क किन जातक कथा वैसरु करगने धर्म कारणाटिका साकच्छा करांदे मे जातक कथा तेमिय जातके किन नामिन हंदुन वनवा अपे पिरित पति मित्तानि संसकेले कोटसक संधान वेनवा मे मित्तानि संसकेन सूत्र कोटस मे मुगपक्क जातकें तमाय अरगानी एना मित्तानि संसय कियला पिरित पोतरे एकतु वेन कोटस जातक कथावा ए कारणाव तुलिंग विशेष धर्म कारण राशिय अपट वर्तमान गेलपेंडे साकच्छा करगंड पुलुवन निसा मे मातृकाव धर्मदेशनावत योदागंड कल्पना कला निरय पिलिबंदव निरा दुखट बियवुन महाबोसतानन वहांसी कटेतु करपु आकारे पिलिबंदवत मे जातक कथावें मनाव पहली केलना लौतुरा बुद्धत्वे संधा पारमिता पुरन महाबोसतानन वहांसी निरय तेन असीमांतिक दुख निसा ए निरय निदास वेंदे करपु कैपकिरीम पिलिबंदव पहली करन कोटे ए निरयट अपि भय नैत्ति ऐ किन कारणाव गेन बहु दिनाट हितान मे देशनाव तुल अंतर्गत वेन निसा मे मातृकाव धर्म देशनावट योदा गंड कल्पना कला निरय मोणतरंग भयानक महाबोसतानन वहांसे ए भयानक निरय मिदेंद अवश्य निसा मोणतरंग संपत प्रमाणयक अत्थैर्यद කියන කාරණාව මෙහි පැහැදිලි කරනවා ඊට අමතරව තව ධර්ම කාරණා විශාල ප්‍රමාණයක් ඉස්මතු කරගන්න තියෙන අපූර්ව දේශනාවක් තමයි මේ මුගපක්ක ජාතකය එහෙමනම් මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි මොනවාගේ අරමුණක් කාරණාවක් निमिति करगन दयान वग मुनि सिहिपत् करमि अपि धर्म देशनाव सिद्ध करमु अपि बुद्रजानन वहांसी जीवमान वेड हिट एक दवसक भिक्षुन वहांसील पिरिसा महाबोसतानन वहांसेगी मे भवे अभिनिष्क्रमणे किरीम पिलिबंधु कर्म कारण साकच्छा कला अपे बुद्रजानन वहांसी धर्म स्वभावट वेडम करन कोटे भिक्षुन वहांसे लगे विमसुआ महानिनी मम मितनट वेडम करांड खाली मम एन तुरु ओबला साकच्छा करमिं हिती मुनवागी कारणाव गेनद कियला भिक्षुन वहांसे संधान कला स्वामी भाग्यतुन वहांसे
භාග්‍යතුන් වහන්සේගේ මේ ජීවිතයේ මහා විනිශ්ක්‍රමණය ගැන අපි කතා කරමින් හිටියා. එනතන මේ ජීවිතයේ මහා විනිශ්ක්‍රමණය නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන මේ සදහවත් අය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තිබුණ සැප සම්පත් පිළිබඳ දේශනාවල් වලින් ඕන තරම් අහලා තියෙනවා. මොනතරම් ශාස්ත්‍රීය රාජ්‍යයක කොයි විදිහේ සැප වින්දද කියන කාරණාව අපේ සූත්‍රවල තැන් තැන් වල කරුණු සඳහන් කරලා තියෙනවා. මාලිගා තුනක අප්‍රමාණ සැපයක් උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තියලා තිබ්බා. බිරින්දෑවරු 196,000 සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට එහෙම නැත්නම් එදා යුවරජුරුවන්ට එහෙම කාම සම්පත්තිය අඩුවක් තිබුණෙත් නැහැ. වෙනත් අවශ්‍ය අනික් සම්පත් මේ ප්‍රමාණයෙන් මදිය කියලා දෙයක් නැහැ. සීමාවක් නැති තරම් තිබුණා. සාමාන්‍ය ප්‍රදේශ රජෙක් නෙමෙයි අභිනිෂ් ප්‍රමාණය කරන්න දින 7ක් තව ඉදිරියට සතර මහා දිවයිනට සතර මහා දිවයින ප්‍රධාන කරගත්ත කොදෙන් දූපත් 2000කට අධිපති චක්‍රවර්ති මහරජු බවට පත් වෙන්නේ අවස්ථාව එළඹිලා තිබුණ මොහොතක්. එනතුරු මේ ආදි වශයෙන් තවත් නිමක් නොමැති සැප සම්පත් ලැබෙන්ද සහ ලැබිලා තියෙන මොහොතක ඒ සියල්ලම අත්හැරල තමයි මේ අභිනිෂ්ක්‍රමණය කළේ. එහෙමනම් ඒ තරම් සැප සම්පත් අත්හැරලා අභිනිෂ්ක්‍රමණය කළානි කියන කාරණාව තමයි භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරන්නේ. ඒ සියල්ල කොයි තරම් පහසුවෙන් අත්හැරියද. යශෝදරා දේවීන් වහන්සේ වගේම එදාම ඉපදිච්ච තමන්ගේම පුතණුවන් අතින්වත් අල්ලන්නේ නැතු අත්හැරලා යන්නේ කොහොමද කියන කාරණාවල් සාකච්ඡා කරන්නේ. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට සඳහන් කරාම ස්වාමීනි මෙවන් කතාවකයි අපි හිටියේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. මහණෙනි මේ ජීවිතේ වෙනකොට මම පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි. මට මේ අත්හැරීම කරන්න හරි පහසුයි. නමුත් පාරමිතා සම්පූර්ණ කරලා ඉවර නැති ඉතා ප්‍රාථමික කාලෙත් මම අභිනිෂ්ක්‍රමණය කරලා තියෙනවා. සියල්ල අත්හැරලා මේ අභිනිෂ්ක්‍රමණයට වඩා ඒ අභිනිෂ්ක්‍රමණය හරි විශේෂයි. ඒ අභිනිෂ්ක්‍රමණය හරි ශ්‍රේෂ්ඨයි. මීට වඩා එදා අභිනිෂ්ක්‍රමණය හරි අපහසුවෙන් කරන්න තිබුණා. මම ඒක කළා කියන කාරණාව සඳහන් කළා. භික්ෂුන් වහන්සේලා ආරාධනාවක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අතීත අභිනිෂ්ක්‍රමණය කරපු අවස්ථාවන්ගෙන් මේ සඳහන් කරන අවස්ථාවක් අපට පැහැදිලි කරන්න කියලා. පින්නතින ඒ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවට අනුව අපේ බුදුරජාණන් වහන්සේ මේ මුගපක්ක ජාතක කතාව දේශනා කොට වදාළා. මහණෙනි අතීතේ බරණැස් නුවර කසී කියලා රජ කෙනෙක් ඉතාම ධාර්මිකව රජකම් කළා. කසී රජුරන්ට බිරින්දෑවරු 12,000ක් හිටියා. නමුත් මහණෙනි මේ 12,000න් එක්කෙනෙකුටවත් එකම දුවක්වත් එකම පුතෙක්වත් දරුවෙක් හැටියට හිටියේ නැහැ.
කාලය මෙහෙම ගෙවිලා යනකොට මිනිස්සු කතා කරන්න පටන් ගත්තා අපේ මහරජුරුවන්ට රාජවංශයේ ඉදිරියට පවත්වගෙන යන්න පුතෙක් නැහැ කියලා මිනිස්සු අන්තිමට ගිහිල්ලා රජුරුවන්ට සඳහන් කළා මහරජතුමනි රාජ දේවීවරුන්ට පුතුන් ප්‍රාර්ථනා කරන්න කියන්න කියලා රජුරුවන්ගේ ඉල්ලීමෙන් 12000ක් විසුවරු හිරු දෙවියන්ට පූජා කරත්තුවා සඳු දෙවියන්ට පූජා කරත්තුවා තවත් නොඑක් යාඥා කිරීම යාග හෝම කිරීම සිදු කරමින් දරුවන් ප්‍රාර්ථනා කළා කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැඟුණේ නැහැ කාටවත් ඒකින් ඵල නම් ලැබුණේ නැහැ රජිරුවන්ගේ අග්‍ර මහේෂිකාව මදුරජිරුවන්ගේ දුව චන්ද්‍රාදේවි රජිරු චන්ද්‍රාදේවියට මතක් කළා ඔබ දරුවෙක් ප්‍රාර්ථනා කරන්න කියලා කෙනෙකුට චන්ද්‍රාදේවිය හරි සිල්වත් මේක අබුද්ධෝත්පාද කාලය නම් සසර පිං ඇති සත්පුරුෂයන්ට අබුද්ධෝත්පාද කාලේ නිර්මල ධර්මයේ මනාව වැටෙනවා අපි පින්කම් කරනකොට විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න වටිනවා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා අබුද්ධෝත්පාද කාලවල පවා නිවැරදි නිර්මල ධර්මයේ මට ස්වභාවයෙන්ම වැටහිවා කියලා බොහෝ දිනාට නිර්මල ධර්මයේ එදාටත් කියලා දීලා බොහෝ දිනා සංසාරින් එතර කරන්නේ බොහෝ දිනා සතර පායෙන් නිදහස් කරන්නේ අපට භාග්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන එක හරි වටිනවා චන්ද්‍රාදේවිය සංසාරි බොහෝම පින් කරලා තිබුණ කෙනෙක් බව පේනවා අබුද්ධෝත්පාද කාලේ ඇය අටසිල් ආරක්ෂා කරන නිසා ඉතාම නිවැරදිව ඒ සිල් ආරක්ෂා කළා ඉතාම ඉහෙලින් ඒ සිල් ආරක්ෂා කළා ඉතාම පිරිසිදුව ඒ සිල් ආරක්ෂා කළා චන්ද්‍රාදේවිය දරුවෙක් ප්‍රාර්ථනා කරන්න රජුරෝ ඇයටත් සිහිපත් කරාම ඇය විශේෂයෙන් මිටි අසුනක වාඩි වෙලා තමන් සමාදන් වෙච්ච අෂ්ටාංග උපෝසත සීලේ මෙනෙහි කරන්න පටන් ගත්තා සිල් ආවර්ජනය කළා මෙතන මිටි අසුනක වාඩි වෙලා කියලා සඳහන් කරහම උච්චාසයන මහාසයන එතකොට උස්සාසන බවට පත් වෙන්නේ මොනවද අද හැටියට සඳහන් කළොත් වඩු වියනේ අඟල් 18කට වඩා උස ආසනයක වාඩි නොවිය යුතුයි අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා එහෙම නැත්නම් පන්සිල් වලට වඩා ඉහළ සීලයක් එහෙම සඳහන් කරාම අෂ්ටාංග සීලය නවාංග උපෝසතේ දසාංග සීලය මේ ආදි වශයෙන් සිල් සමාදන් වෙලා ඉන්නකොට මේ උච්චාසයන මහාසයන කියන සිල් පදයක් තියෙනවා එනම් උච්චාසයන කියහම වඩු රියනින් 18ක් අඟල් වලට වඩා උසයි නම් ඒ ආසනේ උස් ආසන ගණේට යනවා වඩු රියන කියලා කියන්නේ අද අපි කතා කරන අඟල් වලින් අඟල් 18කට වඩා ඉඳගන්න ආසනේ පාදය උස නොයන තුනේ ආසනේ කකුලින් උස ගැන තමයි කතා කරලා තියෙන්නේ ඊට උඩින් ඇදවිය ඊට උඩින් මෙට්ට මේ වගේ දේව එකතු වෙනවා ඒ උස ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඇඳකන කකුල ගැන පුටුවකන කකුල ප්‍රමාණය එතකොට මෙතන සඳහන් කළේ මිටි ආසනයක වාඩි වෙලා තමන් සිල් විමසලා බැලුවා කියලා කඩ නැතුව සිල් රැක්කා කියලායි සඳහන් කරන්නේ
මිනිසුන් ඒක ලේසි කටයුත්තක් නෙමෙයි. කඩ නොකොට සිල් රකින්නවා කියන එක. මනා පුරුද්දක් තියෙන්න ඕනේ. මනා සිහියක් තියෙන්න ඕනේ. මනා වූ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මේ කාලේ අපිත් උපෝසත සිල් සමාදන් වුණහම හවස ආවර්ජනය කරනකොට කඩ නොවි රැකගත්ත සීලයක් තියෙනවා කියලා දැනුණොත් මොන තරම් ප්‍රීතියක් ඇති වෙනවද කියන කාරණාව හිතන්න බැරිද? මොකද අකණ්ඩ සීලයක් වරුවක් ආරක්ෂා කරගත්ත කියලා කියවේ අප්‍රමාණ ආනිසංස සහිතයි. මෙහෙම සඳහන් කරහම අකණ්ඩ වරුවක් සිල් රැකලා හවස වරුවේ ගෙදර යනවා කියන එක නැත්නම් රාත්‍රියට ගෙදර යනවා කියන කාරණාව අගේ කරලා එහෙම සඳහන් කළා නෙමෙයි. 24 පැය පූර්ණ උපෝසතයක් සමාදන් වෙන එක තමයි බුදුරජාණන් වහන්සේ අගේ කොට වදාළේ. උදේ සමාදන් වෙලා අකණ්ඩව හවස වෙනකොට සිල් රැක්ක කියන කාරණාව හරියටම කියන්න බෑ. හේතුව 6 ශික්ෂාපදයේ අකණ්ඩව රැක්ක වෙන්නේ නෑ. හවස සිල් පවාරණය කරා. මොකද විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණාම මධ්‍යාහනයේ උදා වෙනකන් මොනතරම් ආහාර ගත්තත් මේ සිල් පදේ කැඩෙන්නේ නැති බව අපි දන්නවා. මධ්‍යාහනෙන් පස්සේ කිසියම් ආහාරමය දෙයක් ආහාරයට අනුභව කළොත් මේ සිල් පදේ බිඳෙන බවත් අපි දන්නවා. එහෙමනම් විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා උදේ සමාදන් වුණාට දවල් මධ්‍යාහනෙන් පස්සේ තමයි ඒක ආරක්ෂා වෙන්නේ. එහෙමනම් පහුවදා එළි වෙනකම් ආරක්ෂා වුණොත් තමයි ඒ ශිල්පදේ අකණ්ඩව ආරක්ෂා කළා බවට පත් වෙන්නේ. අන්න එහෙම අකණ්ඩ සීලයක් මනාව ආරක්ෂා කරගත්ත කෙනෙකුට තියෙන පුදුම සතුටක්. එක දවසක් සම්පූර්ණ කළ ඒක අප්‍රමාණ ආනිසංස සහිතයි. චන්ද්‍රා දේවිය කඩ නොකොට රැකගත්ත තමන්ගේ සීලයේ පිළිබඳව මනාව මෙනෙහි කළා. මම අකණ්ඩ සීලය මැනවින් ආරක්ෂා කළා කියලා සත්‍ය ක්‍රියාවක් කළා. ඒ සත්‍යයේ බලයෙන් මට පුතෙකු ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එනතින් මේ සත්‍ය ක්‍රියාව නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාසනය රත්තුනා කියලා සඳහන් කරනවා. මේ විදිහට මට දැනෙන්නේ මොනවාගේ කාරණාවක් නිසාද කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් විමසුවා. මගේ ආසනේ රත් වෙන්න හේතුව මොකක්ද කියලා. ඒලා විසක් දෙවිඳ දැක්කා. චන්ද්‍රා දේවිය පුතෙකු ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඇයට පුතෙක් ලබා දෙන්නේ කවුද? පුතෙක් ලබා දෙන්නේ කොහොමද? සුදුසු කෙනා කවුද කියන කාරණාව සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා. මේ වෙනකොට අපේ මහ බෝසතාණන් වහන්සේ බරණස් රාජ්‍ය අවුරුදු 20ක් මෙහෙවල රජකම් කළා. සිද්ධ වෙච්ච කර්මයක විපාක වශයෙන් පොසුපත් නිරේක අවුරුදු 84,000ක් ඉපදිලා නිරාදුක් ඉඳලා එයින් චුත වෙලා තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදිලා තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුව දිව්‍ය සැප විඳ විඳ තෞතිසාවේ වැඩේ. තෞතිසාවේ කාලයෙන් පස්සේ තෞතිසාවට වඩා හුඟක් උසස් වෙනත් දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබෙන එක මේ වෙලාවේ මේ දිව්‍ය රාජයාගේ අරමුණයි. නමුත් පින්නතුනි
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විල් ආරාධනාවක් කළා. නිදුකාණනි මිනිස් ලෝකයට ගිහිල්ලා උපදින්න. ඒක පාරමිතා පුරන්න බොහොම ලේසි තැන. ලෝකවාසී ජනතාවට යහපතක් කරන්න බොහොම හොඳ තැන. කසි රජුරුවන්ගේ චන්ද්‍රා දේවිය පුතෙක් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගෙනීමේ පහසුවක් තකාගෙන මනුලව චන්ද්‍රා දේවියගේ පුතෙක් වෙලා උපදින්න කියලා. එහෙම සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ඒ ආරාධනාව පිළිගත් බව හඳවලා තව උන්වහන්සේත් එක්ක හිටපු දිව්‍ය පුත්‍රයින් 500ක්ද සමග තෞතිසාවෙන් චුත වුණා. පින්නකරි දිව්‍ය ලෝකවල ආයුෂ බොහොම දිගයි. ඒ ආයුෂ දෙවියන්ගේ පිරිහිලා චුත වෙන ආකාර ගණනාව අපේ සූත්‍රවල සඳහන් කරනවා. නමුත් මහබෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ ඉන්නකොට දීර්ඝ ආයුෂ භුක්ති විඳ විඳ දෙවුලව හිටියත් මට පාරමිතා පුරන්න බොහෝ කල් ගත වෙනවා කියලා දැන් චුත වෙලා මනුලව යන්න ඕනේ කියලා හිතුනොත් දැන් චුත වීමේ හැකියාව මහබෝසතාණන් වහන්සේට තියෙනවා. අන්න ඒ නිසා 500ක් දිව්‍ය පිරිසත් අරගෙන උන්වහන්සේ දිව්‍ය ලෝකෙන් චුත වුණා. චන්ද්‍රා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. අනික් 500 දෙනා රාජ අමාත්‍යවරුන්ගේ බිෂෝවරුන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. චන්ද්‍රා දේවිය දැනගත්තා තමන්ගේ කුස වීදුරු පිරෙව්වා වගේ මහ බරකින් යුක්තයි කියලා. තමන් ගැබ් ගත්ත බව ඒ කාරණාවෙන්ම චන්ද්‍රා දේවිය දැනගත්තා. ඒ බව රජුරුවන්ට දැන්නුවා. රජුරු දේවියට බොහෝ ආරක්ෂා රැකවරණ සැලැස්සුවා. ගැබ් පෙළහර කිරීම ආදිය සිද්ධ කළා. හැම අතින්ම දේවිය උසස් කොට සැලකුවා. මේ වෙලාවේ තමන්ගෙන් යම් යුතුකමක් තම දේවිය වෙනුවෙන් ඉටුවෙන්න තිබුණා නම් මහරජු ඒ සියල්ල පමණට වඩා සම්පූර්ණ කරන්න තිබුණා. කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා ගියා. දරුව බිහි කරන්න කල් උදා වෙමින් තිබුණා. චන්ද්‍රා දේවියක දවස ඉතාමත්ම නිරෝගී දරුවෙක් තමන්ගේ කුසෙන් බිහි කළා. රූප සම්පත්තියෙන් අනූනයි. ඉතාමත්ම ප්‍රියමනාපයි. චන්ද්‍රා දේවිය දරුව බිහි කළා වගේම අමාත්‍ය නිවෙස්වල බෝසතාණන් වහන්සේ සමග ඇවිල්ලා පිළිසිඳ ගත්ත දරුවොත් තම තමන්ගේ මව් කුසවල් වලින් මෙලවේලිය දැක්කා. මේ වෙලාවේ මහරජු රාජසභාවේ තමයි හිටියේ. ඇමතිවරු ගිහිල්ලා රජුවන්ට ඒ කාරණාව සඳහන් කළා. මහරජතුමනි, දේවියට පුතෙක් ඉපදුනා. ඔබ වහන්සේට පුත්‍ර රත්නයක් ලැබුණා. චන්ද්‍රා දේවිය අම්මා කෙනෙක් වුණා. ඔබ වහන්සේ තාත්තා කෙනෙක් වුණා. මේ ආදී කරුණු කාරණා සඳහන් කරාම රජුරුවන්ට ඒක දරාගන්න බැරුව ගියා. පින්නතේ සඳහන් කරනවා රජුරුවන්ගේ හිතේ හටගත්ත ධාරක ප්‍රේමය හම මස් ආදී සිඳගෙන ඇට මිදුළු දක්වා ගමන් කළා කියලා. මව්පියන් තුළ තමන්ගේ දරුවන් පිළිබඳව තියෙන සෙනෙහස පිළිබඳව සඳහන් කරනකොට හමේ සිවිය සිදුරු කරගෙන සෙනෙහස හමට යනවා. හම සිදුරු කරගෙන මසට යනවා. මස සිදුරු කරගෙන ඇටකෝටු වලට යනවා. ඇටකෝටු සිදුරු කරගෙන
ඇට මිදුළු දක්වාම දාරක ප්‍රේමය මෞපියන් තුළ ගැබ් වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. සුද්ධෝදන පිය මහරජතුමානන්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ ගැන සඳහන් කරනවා. රාහුල කුමරුවන් වහන්සේ පැවිදි කළා කියන කාරණාව ආරංචි වුණාම එම්නම් මේ වෙලාවේ කසී රජුරුවන්ට ඇට මිදුළු දක්වා ගැටී ගියපු පුදුමාකාර ධාරක ප්‍රේමයක් ඇති වුණා. තමන්ගේ රාජසභාවේ මැති ඇමතිවරුන්ගෙන් ඇහුවා, උඹලට සතුටුද කියලා. ඔවුන් සඳහන් කළා, දේවයන් වහන්සේ මොනව අහනවද, අපි පෙර හිටියේ අපි හරි අසරණයි කියලා. නමුත් දේවයන් වහන්සේ, දැන් අපට දෙවනි ස්වාමීක් ලැබුණ නිසා අපිට සරණක් තියෙනවා. එහෙනම් අපි අසරණ නැහැ කියලා කල්පනා කළා. අසරණ නැති බව රජිරුවන්ට සඳහන් කළා. රජිරු තමන්ගේ පුතාට පිරිවර ලැබීම සුදුසුයි. ඒ නිසා ඇමති ගෙවල් වල අද කොපමණ දරුවෝ ඉපදිලා ඉන්නවද කියලා විශේෂයෙන් පරීක්ෂා කරන්න කියලා සේනාධිනායකයාට අණ කළා. සේනාධිනායකයා 500ක් දරුවෝ ඇමති ගෙවල් වල ඉපදිලා ඉන්න බව දැනගෙන රජිරුවන්ට ඒ පිළිබඳව සඳහන් කළා. රජිරු කල්පනා කළා, මේ 500ක් දරු පිරිස මගේ පුතා වෙනුවෙන්මයි ඉපදිලා තියෙන්නේ. මගේ පුතාගේ ආරක්ෂාව සඳහා, මගේ පුතාට සේවය කිරීම සඳහාමයි ඉපදිලා තියෙන්නේ. එහෙම කල්පනා කළා, එහෙම හිතලා රජුරු මේ 500ක් දරුවන්ට කුමාර පළඳනා යැව්වා. කිරිමවුරු 500ක්ද යැව්වා. බිහි කරපු මවට අමතරව හැම කුමාරයෙකුටම තවත් එක මවග අනිපිටත් කළා. කිරිමවුරු 500ක් යැව්වා කියලා කිව්වේ ඒකයි. මහා බෝසතාණන් වහන්සේට ඉතාමත් උසස් දෝෂයක් නැති කිරිමවුරුන්ගේ සංග්‍රහ කරන්න මහරජිරු කල්පනා කළා. ඒ නිසා සඳහන් කළා, මහබෝසතාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ පුතණුවන් වෙනුවෙන් කිරිමවුරු තෝරගන්නකොට ඉතාම උස මවුරු තෝරගත්තේ නැහැ කියලා. ඒකට හේතුවක් දක්වනවා. ඉතාම උස වෙච්චහම කිරිබොනකොට මග පුතා ටිකක් කර දික් කරලා තමයි කිරිබොන්නේ. බෙල්ල දික් කරලා කිරිබොන්නේ. එහෙම කාලයක් බෙල්ල දිගු කරගෙන කිරිබොනකොට මගේ පුතාගේ බෙල්ල ඇදෙන්න පුළුවන්. එතකොට බෙල්ල ඕනෑවට වඩා දික් වෙලා අවලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම උස කාන්තාව කිරිමවුරුන් හැටියට තෝරගත්ත බව සඳහන් කරන්නේ. දෝෂ නැති නොයෙල්ලෙන පියයුරු ඇති මිහිරි කිරි ඇති කිරිමවුරු 64 දෙනෙක් කුමාරයා විනුවෙන් තෝරගත්ත කියලා සඳහන් කරනවා. එතන තමයි පැහැදිලි කරන්නේ, ඉතා උස තැනැත්තියගේ ඇකෙහි කිරිබොන දරුවාගේ බෙල්ල දික් වේ. ඉතා මිටි තැනැත්තියගේ උකුලේ ඉඳගෙන කිරිබොන දරුවාගේ කොඳු වැට පෙළ නැමෙන්න බලපානවා කියලා. බෙල්ල කොට වෙනවා, කොඳ කුදු වෙනවා. මොකද අම්මා හුඟක් මිටි, හැම වෙලාවෙම කිරිබොන කොට නැමිලා කිරිබොන්න සිද්ධ වෙනවා. එහිඳ ඉතාම විටි කාන්තාව තෝරගත්තේ නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා, ඉතාම කෙට්ටි තැනැත්තියගේ ඇකේ ඉඳගෙන කිරිබොන දරුවගේ කලවවල වේදනාව ඇති වෙන නිසා
ඉතාලම කෙට්ටු අය කිරිමවුරු හැටියට තෝරගත්තේ නැහැ කියලා. ඉතාලම මහත් කාන්තාවන්ගේ එකේ ඉඳගෙන කිරි බොනකොට දරුවගේ පාදවල දෝෂ ඇති වෙන්න පුළුවන් කියලා කල්පනා කළා. මහතයි කලබවල මාස වැඩි ඒ මත ඉඳගන්න දරුවගේ කලබවල දෝෂ ඇති වෙන්න පුළුවන්. මාසේ එරිලා හැම වෙලාවෙම වාඩි වෙලා ඉන්නකොට පාද ඇද වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම මහත් කාන්තාව කිරිමවුරු හැටියට ගත්තේ නැති බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා ඉතාම කළුපාට තැනැත්තියගේ වක්කු ශරීරයේ ඉතාම සීතලයි. මෙතන සඳහන් කරන්නේ ඉතාම කළුපාට ශරීර තියෙන කාන්තාවන්ගේ කිරිවල සීතල ගුණය වැඩි කියලා. ඒ නිසා ඒ දෝෂයත් මගහැරිවා. ඉතාම සුදු පාට සිරුරක් තියෙන කාන්තාවන්ගේ කිරිවල උණුසුම් ගතිය වැඩි නිසා එවන් කාන්තාව තෝරගන්නකොට රජිරු කල්පනාකාරී වුණා. ඊළඟට පින්නතිනේ මේ ඉතාම දිගට එල්ලෙන පියයුරු තියෙන කාන්තාවන්ගේ කිරි බොණ්ඩ ගියහම ඒත් දරුවාට දෝෂ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පහළට එල්ලා වැටුන පියයුරු තියෙන කාන්තාවන්ගේ කිරි බොනකොට තමන්ගේ දරුවගේ නහය නිතර නිතර පියයුරේ වැදෙන නිසා ඒ නහය මොට නහයක් වෙන්න පුළුවන්. මුන් නහයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උඩට නැමිල ගියපු නහයක් වෙන්න පුළුවන්. ඒ නිසා එල්ලෙන පියයුරු තියෙන කාන්තාවොත් තමන්ගේ පුතණුවන්ට කිරි පිවීම සඳහා යොදාගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම ඇඹුල් සහිත කිරි තියෙන කාන්තාවොත් දරුවට කිරි පොවන්න යොදාගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම කටුක රස තියෙන කිරිවල ભેදයක් තියෙන කාන්තාවු ඉන්නවා. ඇඹුල් රස වගේම සමහර අයගේ කිරි කටුක රසයි කියලා මෙතන සඳහන් කරනවා. එහෙම කාන්තාවු තෝරා නොගත්ත බව සඳහන් කරනවා. කිසියම් තැනැත්තියකගේ කිරි කටුක රසයි නම් ඒවන් අය තෝරගත්තේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම මේ විදිහේ තියෙන සියලුම දෝෂ මගහරවලා ඉතාම මිහිරි කිරි ඇති මුලින් සඳහන් කරපු උස නැති ඉතා මිටි නැති ඉතා කෙට්ටු නැති ඉතා මහත නැති ඉතා කළු නැති ඉතා සුදු නැති එල්ලෙන පියයුරු නැති ඇඹුල් රස තියෙන කිරි නැති කටුක රස තියෙන කිරි නැති ඉතා මිහිරි රස තියෙන කිරි ඇති දේවීවරුන් 64ක් කිරි මවුරු හැටියට මහත් සත්කාර සම්මාන දක්වලා චන්ද්‍රා දේවියට පවරලා දෙනවා. චන්ද්‍රා දේවිය හැර කිරි මවුරු 64 දෙනෙක් මහබෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඉන්නවා. පිය රජුරු තමන්ගේ පුතාට මොනතරම් ආදරෙයිද කියන කාරණාව මෙතනදී අපිට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේ කිරි මවුරු තේරීමේදීම තමන්ගේ එකම පුතා පිළිබඳව මොනතරම් ලෙංගතු හැඟීමක් පිය රජුරු තුළ තිබුණද මේ සඳහන් කරපු කරුණු අපේ ජීවිතවල සමහර ලාට් පින්නතිනි අපි අහලා නැති දේවල් අපි දන්නේ නැති දේවල්. නමුත් රජුරු බොහොම ප්‍රඥාවන්තයි. මේ කරුණු හැම එකක් පාහේම වෙන වෙනම කල්පනා කරලා තියෙනවා. පුතාගේ සතුට ගැන, පුතාගේ රුව ලස්සන ගැන අම්මලා තෝරනකොට ඒ කරුණු හිතලා තියෙනවා. එහෙනම් මේ සියලු දෝෂ මගහැරගත්ත
හැටහතරක් කිරිමවුවරු කුමරුවා වෙනුවෙන් පවරලා චන්ද්‍රා දේවියට සඳහන් කළා ඔබ කැමති ඕනෑම වරයක් ඉල්ලන්න කියලා. චන්ද්‍රා දේවිය සඳහන් කළා මගේ ස්වාමීනි මම ඒ වරය පසුව ඉල්ලන්නම් කියලා. සුදුසු අවස්ථාවක ඉල්ලන්නම් කියලා. ඉනතරි චන්ද්‍රා දේවියට සුදුසු අවස්ථාවක වරේ ඉල්ලන්න ඉඩ තියෙනවා. මහරජු තමන්ගේ පුතාට නන් තබන්න මේ පාඨක නිමිත්ත පාඨක බ්‍රාහ්මණවරු කැඳවලා ඒ අයට විශේෂ සත්කාර කරලා තමන්ගේ කුමරුවාට අනාගතේ අතුරු ආන්තර තියෙනවාද කිසියම් කරදර උපද්‍රව තියෙනවද අනුන් නපුරු දෝෂවලට මූණ පාන්න සිද්ධ වෙනවද මේ කරුණ විමසලා බලලා එහෙම දෝෂවලට මූණ පාන්න තියෙනවා නම් ඒවට පිළියම් කරලා ඒ දෝෂවලින් මඟ හරවලා ආරක්ෂා සම්පත්තිය හදාගන්න පුතාට නමක් තියන්න මේ බ්‍රාහ්මණවරුන්ට කවරුවා බ්‍රාහ්මණවරු සඳහන් කළා මහරජතුමනි ඔබට ලැබිලා තියෙන පුතණුවන් ඉතාම භාග්‍යවන්තයි ඉතාම පින්වන්තයි එක දිවයිනක් නොවේ සතර මහා දිවයිනෙහි රාජ්‍ය විචාරීමට මේ කුමාරයා සුදුසුයි මොහුට කිසිදු අනතුරක් නැති බව සඳහන් කළා එයින් බොහෝම සතුටට පත්වෙච්ච රජතුමා මේ කුමාරයාට විශේෂයෙන් නමක් තැබී යුතු නිසා මේ කුමාරයා ඉපදිච්ච දවසේ මුළු රාජ්‍යම තෙමිලා ඉතිරෙනකන් මහ වරුසා ඇදහැරුණ නිසා මේ කුමාරයාට තේමිය කියලා නමක් තිබ්බා. රට පුරාම වෙහි වැස්සා කුමාරයා ඉපදිච්ච දවසේ. ඒ නිසා තමයි කුමාරයාට තේමිය කියලා නම තිබ්බේ. තේමිය කුමාරයා බොහොම සන්තෝෂයෙන් සතුටින් නිදුකින් කසි රජුගේ මාලිගාවේ හැදින වැඩින පෝෂණය වුණා. මෙහෙම පෝෂණය වෙන තේමිය කුමාරයාට දැන් වයස මාස කීපයක් ගත වෙලා රජුගේ ඇමතිවරු සතුට කටයුතු කළා. ඔවුන්ගේ චිත් සතන් පිවිදිලා තිබුණා. අපි දැන් අසරණ නෑ කියලා. අනාගතේ අපිට ආයි මහරජෙක් ඉන්නවා කියන සත්‍යය මුළු රට පුරාම පැතිරිලා තිබුණා. කුමාරයාට මාසයක් ඉක්මිලා බොහොම රුවෙන් අලංකාරව කුමාරයා වැඩිනවා. එදා කුමාරයා බොහොම ලස්සනට සරසලා හිටියා. සුවඳ පැනින් නාවල සරසලා රජිරු ළඟට ගෙනල්ලා දීලා තිබ්බා. මහරජිරු ඉතාමත්ම ලෙංගතු තමන්ගේ පුතා වඩාගෙන සෙනෙහසින් ඔහු සමග ගත කරන මොහොතක රාජපුරුෂෝ විසින් නගරයේ හිටපු හොරු හතර දෙනෙක් රජ්ජුරුව ඉදිරියට ගෙනල්ලා රජ්ජුරුවට දැක්වුවා. මහරජතුමනි මේ නගරයේ හොරු හතර දෙනෙක් ඔවුන්ට සුදුසු දඬුවම් නියම කරන්න කියලා. පුතා වඩාගෙනම කසි රජ්ජුරුව සඳහන් කළා එක්කෙනෙකුට කටු සැමිටියෙන් දහසක් පහර දෙන්න කියලා. සමහරලාට කටු සැමිටියක් කියලා සඳහන් කළේ කටු සහිත පොල්ලක් වෙන්න පුළුවන්. සමහර ටිඹුල් පොල්ල එහෙම නැත්නම් ඇන ගහලා හදාගත්ත පොල්ල මේ වගේ කටු සහිත
උපකරණයකින් පහර දෙන්න කියලා සඳහන් කළා. තව එක්කෙනෙක් මාංචු සහිතව හිරගෙට යවන්න කියලා සඳහන් කළා. තව එක්කෙනෙක් එයාට ආයුධ වලින් පහර දෙන්න කියලා සඳහන් කළා. අනිත් එක්කෙනා උල තියන්න කියලා සඳහන් කළා. ආයුධ වලින් පහර දෙන්න කියහම එහෙන් මෙහෙන් හැම තැනම කපනවා. අනිත් එක්කෙනා උල තියන්න කියලා සඳහන් කළා. ඉන්නතනි මහබෝසතාණන් වහන්සේ පිය රජුගේ මේ කතාව අහගෙන හිටියා. මේ කතාව අහගෙන ඉඳලා බෝසතාණන් වහන්සේ බොහෝසේ බියටපත් වුණා. පිය මහරජු රාජ්‍ය නිසා අපායගාමි වෙන බලවත් අකුසල කර්ම කරගන්නව නේද කියලා කල්පනා කළා. කුමාරයා තාත්ත පිළිබඳ දුකක් ඇති කරගත්තා. අනේ මේ රාජ්‍ය නිසා නිරේතයන් නේද මේ ලෑස්ති කියලා. පහෝද රාජකුමාරයා රජ්ජුරුවන්ගේ ශේසත යට ඉතාම ලස්සනට සරසන සිරියහනේ සතපෝල හිටියා. ටික වෙලාව නිදාගෙන ඉඳලා නිින්දෙන් අවදි වෙච්ච මේ කුමාරයා තමන් ගෑස් දෙක ඇරලා ශවණ චක්‍රය දිහා බලනකොට මහත් වූ ධන සම්පත්තිය දැක්කා. පිය මහරජිරුවන්ට අයිති මහා ධනස්කන්ධය පිළිබඳව දැක්කා. ස්වභාවයෙන්ම නිරේත බයයි. මේ මහා ධනස්කන්ධය පිළිබඳව දැකලා දැනගෙන තවත් තවත් වීතියට පත් වෙනවා. තමන් කොහොමනම් මේ රජමැදිරි ඉපදුනාද? කල්පනා කළා මම මේ රජමැදිරි දරුවෙක් වෙලා ඉපදුනේ කොහොමද? පෙර තමන්ගේ ජීවිතය ආවර්ජනය කරන්න පුළුවන් නුවණ මේ වෙලාවේ කුමාරයාට ඇති වුණා. දෙව්ලොවින් තමන් මෙහාට පැමිණි බවත් දැනගත්තා. ඉන් පෙර සිටි තැන් බලන්න කුමාරයාට පුළුවන් වුණා. මෙහාට ආවේ දෙව්ලොව ඉඳලා. දෙව්ලොව එන්න කලින් මම හිටියේ කොහෙද කියලා බලන්න පුළුවන් වුණා. අපායේ ඉපදිලා දුක් විඳපු ආකාරය මේ කුමාරයාට දකින්න ලැබුණා. ඊට පෙර භවයක මේ නගරයේම රාජ්‍ය විචාරලා තියෙන බව, 20 අවුරුද්දක් රජකම් කරලා 84,000ක් පොසුපත් නිරේ තමන් පැසුන බව මේ කුමාරයාට ආවර්ජනය වුණා. එතකොට 84,000ක් කවුරුද නිරේ පැහුණා? ඒ පැහිල තියෙන්නේ ඔසුපත් නිරේක. එතකොට මේ බය ඔසුපත් නිරේක විඳපු දුක සිහිපත් වීම නිසා ඇති වුණ බය. පින්තුනි මේ මහ ඕසතාණන් වහන්සේ පාරමිතා පුරණ කාලේ මේ වෙනකොට දීපංකර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා නියත විවරණ ලැබලා, එහෙමනම් නියත විවරණ ලබාගත් මහබෝසතාණන් වහන්සේ නියත විවරණයෙන් පස්සේ නිරයට යන බව සඳහන් කරලා තියෙනවා. හැබැයි මහා නිරේක රූප දින බවත් සඳහන් කරනවා. ඉතා දීර්ඝ ආයුෂ නැති ඔසුපත් නිරයන් වල උපදින බව සඳහන් කරලා තියෙනවා. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබන වෙලාව කියලා කියන්නේ
බුදුරජාණන් වහන්සේගෙන් බණපද දෙකක් ඇහුවනම් අති උතුම් වූ අරහත්වයම ලබන්න තිබුණා. තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් රහත් වෙන්න පුළුවන් අවධියක තමයි එදා සුමේධ තාපසතුමා හිටියේ. එහෙමනම් බණපද දෙකක් අහලා රහත් වෙන්න තරම් භාග්‍ය ලැබලා තියෙන මොහොතක ඒ අවස්ථාව මගහැරලා සසරට බැහැලා පාරමිතා පුරලා සසරින් එතෙර වෙන්න බොහෝ දිනේ සංසාරයෙන් එතෙර කරවන්න මහා කරුණාව එදා මහ බෝසතාණන් වහන්සේ ළඟ තිබුණා. සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපatti සහිත බ්‍රාහ්මණි ඍෂිවරි. එතකොට අනාගතයේ උපදින ආත්ම ලක්ෂ ගණන් දකින්න පුළුවන් මේ මහ ඍෂිවරයා ලෝතුරා බුද්ධත්වයේ ළඟට යනකොට නිවයේ උපදින ආත්ම ගණනාවක් Tamanට මුණ ගැහෙන බව දැන දැන ඒ නිරේ ඉපදිලා විඳින දුක්වලට ඉඩ දෙන්නේ නැතු මේ ජීවිතයෙන්ම සසර නිමා කරන බව කල්පනා නොකර සසර අතරමං වෙච්ච අහිංසකයින් අසංච ගණන් ප්‍රමාණයක් සංසාරයෙන් එතර කරවලාම මමත් එතර වෙනවා කියන චේතනාව ඇතුවයි සසරට බැහැලා තියෙන්නේ. එහෙමනම් මේ තේමිය ජාතකයේ සඳහන් කරන විදිහට අවුරුදු 20ක් බරණැස් රාජ්‍ය කරලා එයින් සිදුවෙච්ච ඇතිවෙච්ච දෝෂ නිසා අවුරුදු 84,000ක් පසුපත් නිරේක තමන්ට දුක් විඳින්න වෙන බව එදා සුමේද තාපසතුමා පින්නතිනි මනාව දැනගෙන ඉන්නේ. මේක දැන දැන උරුම කරගත්ත දෙයක්. කවුරු වෙනුවෙන්ද දැන දැනම අවුරුදු 84,000ක් නිරේ දුක් විඳින්නේ? බණ කියන මම වෙනුවෙන් බණ අහන ඔබ වෙනුවෙන්. නමුත් අද තේමිය කුමාරයා හැටියට ඉපදිලා අතීත භවය ආවර්ජනය කරනකොට මේ රජගෙදරට මම ආවි දෙව්ලොව ඉඳලා, දෙව්ලොවට මම ආවි අපාය ඉඳලා. එහෙනම් 84,000ක් අවුරුදු අපාය දුක් විඳපු කාලේ තමන්ට වැටහිලා ඒ පිළිබඳව පුදුම බීතියක් තමයි දැන් ඇති වෙන්නේ. මේ ඔසුපත් නිරේ විඳපු දුක් කන්දරාව නම් කොච්චරද? ඒ අසීමාන්තික දුකට පුදුම බයක් තේමී කුමාරයාට අද තියෙනවා. ආන් ඒ නිසා තේමී කුමාරයා කල්පනා කරනවා නැවත වතාවක් මේ රාජ්‍ය බාරගන්න මට සිද්ධ වුණොත් ආයච්චරයක් අරවාගේ නිරේවල් මට දුර්ලභ නෑ. ඒ නිසා මම මේ රාජ්‍යෙන් කොහොම හරි බේරෙන්න ඕනේ. මේ රටේ රජු වෙන එකෙන් කොහොම හරි බේරෙන්න ඕනේ. රාජ්‍ය විචාරීම බොහෝ වෙලාවට දුකට හේතුවක් වෙන බව දැනගත්තා. ඊ හොරු 4 දිනක් පිය රජුරුව ළඟට පැමිණෙවුවහම මගේ පිය මහරජතුමා ඉතාම දරුණු නිවයගාමි දඬුවම් ඔවුන්ට පමුණුවන් රාජපුරුෂයන්ට අණ කළා. එහෙමනම් මට රාජ්‍ය විචාරණ කාලේ මෙවන් තත්ත්වයන්ට මූණ දෙන්න සිද්ධ වෙන බව කුමාරයා කල්පනා කළා. ආමිසයි රජ නොවෙන්න මදහස් කළේ. පින්නතුනි තේමිය ජාතකයේ ඇසුරු කරගෙන දේශනා කළ පළවෙනි දේශනාව නිමා කරන්න අපිට කාලය ලැබිලා තියෙන නිසා අපි දැනට මේ ධර්ම දේශනාව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඊටු කාරණා ටික ඉදිරි දේශනාවට සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇති. වෙනසනි මේ උතුම් ධර්ම දේශනාවේ අද
දායකත්වය දරුන් ලබනවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි අනුපස් වියති කමලා උඩවත් මහත්මියට නිරෝගී සුවය සහ දිගා සිරිපැතීමට සහ උපදින හැම භවයකදීම සම්මා දිට්ඨික උපත ලැබීම සඳහාත් ප්‍රාර්ථනා කරමු මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වීමේ උතුම් ප්‍රාර්ථනාව ඇතුව මෑණියන්ට ආශිර්වාද කිරීම පිණිස මේ පින්කම සිදු කරනු ලබන්නේ රංජිත් මිහිරි සහ මෙත්ම යන මහත්ම මහත්මීන් විසින් මේ දූදරුවන්ගේ උතුම් ප්‍රාර්ථනාවට අනුව මෑණියන්ට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික ජීවිතයක්ම ලබන්න මේ කුසල් හේතු වේවා දුවා දරුවන්ට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වෙන්න උපදින උපදින භවයක් වාසා කල්යාණ මිත්‍රයන් ලබන්න පාප මිත්‍රයන් හිරුදුට අඳුරු සෙයින් ජීවිතෙන් දුරින්ම දුරු කරගන්න නිර්මල පරියාප්තිය අහන්ඳ දරන්න වචනයෙන් වචනේ ප්‍රගුණ කරගන්න ශක්තිය ලැබෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරමු. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබීමේ වාග්ය ඒ සියලු දෙනාට උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.